impossible කියලා හිතන ඕනම දෙයක් හරිමග පෙන්වීමක් යටතේ හරියට ඉගෙන ගත්තොත් ගේමක් නැතුවම possible කරගන්න ඔයාටත් පුළුවන් ඔයාටත් ලක්ෂන් ෆර්නැන්ඩෝගේ YouTube channel එක බලන්න business studies ලක්ෂන් ෆර්නැන්ඩෝ right 2025 2024 සහ 2024 second shy මෙන්න මේ ළමයින්ගෙන් මේ දවස්වල message එනවා සර් මොකද්ද මේ දවස්වල යන programs මේ දවස්වල යන paper class කොහමද theory class කොහමද ඊට පස්සේ විශේෂයෙන්ම second shy ළමයින්ට යන programs මොනවද මොනවද මේ අලුත් tutes මේ mark schemes කොහමද අපි ගන්නෙ mark schemes වලට හම්බෙන්නේ කොහමද ඊට පස්සේ threat වගේ papers මොනවද මේවට සාකච්ඡා වලට සම්බන්ධ වෙන්නේ කොහමද මේ වගේ ලොකු කතාවක් යනවා not outs හම්බෙනවද ඊට පස්සේ ගිය අවුරුදු වල දීපු ඒ audi වගේ දේ tutes හම්බෙනවද මේවා ගන්නෙ කොහමද මේ වගේ ලොකු කතාන්තරයක් යනවා එතකොට මම මේ හැම එකටම ටග් ගාලා උත්තර ටිකක් දෙන්නම් මේවා ගන්න කොහමද සහ මොනවද වෙන්නේ කියන කාරණා මේ batch 3ටම. ඒතර පැටියෝ 20යි 25 තමයි අපේ පළවෙනි කණ්ඩායම. ඒතර 20යි 25 first batch එක යන්නේ. First batch එක එතකොට පැටියෝ දවස් දෙකක් පන්තියට සම්බන්ධ වෙන්න ඕන ලියා ගන්න. ඉරිදා සහ සඳුදා රාත්‍රී 7ට සවස 7ට අනිවාර්යයෙන්ම එන්න ඕන. එතකොට first batch එකට මේ වෙලාවේ සම්බන්ධ වෙන ළමයින්ට යාලට ඕන cover pages අපි එවලා තියෙනවා. මේ පළවෙනි පාඩමට දාගන්න cover page ඊට පස්සේ පැටියෝ 20යි 25 25 කතාව ඊට පස්සේ never tute එක ඊට පස්සේ 25 කතාව theory tute එක එතකොට 20යි 25 first batch එකට අපි මේ tute set උත් එවලා පළවෙනි පාඩමත් ඉවර කරලා පළවෙනි පාඩම exams දෙකකුත් තියලා ඉවරයි පළවෙනි exam එක online exam එක ඒකේ ලකුණුත් දීලා තියෙනවා දෙවෙනි exam එක තියලා papers ටික බලලා තියෙනවා ලකුණු excel sheet එක විතරයි මට දාන්න තියෙන්නේ පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය තෝරලා තියෙන්නේ උන්ට tag it අදාළ තයාග හම්බෙනවා එතකොට එයාලා දිගටම first batch එකට ආපු ළමයි exams දෙකම ලියපු ළමයි දිගටම පළවෙනි පාඩම complete කරපු දිගටම ආපු ළමයි දෙවෙනි පාඩමේ tute එකත් ඔයාලට හම්බෙලා තියෙනවා හම්බෙලා නැත්නම් tute ගන්න නම්බරෙන් ඉල්ලා ගන්න පුළුවා ඊට පස්සේ මේ exam එකත් ඔයාලට තිබ්බා එතකොට එයාලා දිගටම ඉරිදා සහ සඳා මේ දවස් දෙකේ සම්බන්ධ වෙන්න ඕනි මේ පාඩමේ ඉඳන් මේ පාඩමේ පළවෙනි දවසක් පටන් ගත්තා මේ පාඩමේ ඉඳන් එතකොට එයාලා දිගටම ඉස්සරහට සම්බන්ධ වෙනවා. එයාලට තුන්වෙනි පාඩමේ ටියුට් එකක් හම්බෙනවා. ඒ වගේම එයාලට ෂෝට් නෝට් උත් හම්බෙනවා ෆස්ට් බැච් එකට. ෆස්ට් බැච් එකට අලුතෙන් ළමයෙක් සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලා අහුවොත් බැහැ. ෆස්ට් බැච් එකට අපි ළමයි අරගෙන ඉවරයි. ඒතර 25 ළමයෙක් කොහොමද අපේ පන්ති වලට ජොයින් වෙන්නේ? එතකොට එයාලා වෙනුවෙන් තමයි පැටියෝ 20යි 25 සෙකන්ඩ් බැච් එක තියෙන්නේ. සකන් බැච් එක එතකොට යාලා පරක්කු වෙලා පටන් ගත්ත පන්තිය. ඒ කියන්නේ රිසර්ස් ආවට පස්සේ පටන් ගත්ත පන්තිය. අර කට්ටිය රිසර්ස් එන්නත් කලින් ආපු ළමයි සෙට් එක අපේ 25 ටයිම් ටේබල් එක එතකොට සකන් බැච් එකට තමයි අලුත් ළමයෙක්ට එන්න පුළුවන්. අලුත් ළමයෙක්ට එන්න පුළුවන් සකන් බැච් එකට ළමයි. එතකොට අලුත් ළමයෙක් නම් අනිවාර්යයෙන්ම මේ පන්තියට එන්න ඕන. එයාලා එතකොට එනකොට මෙන්න මේ නම්බරේට මැසේජ් එකක් දාලා ජොයින් වෙන්න පුළුවන්. 47යි 26යි 194 නම්බර එක මේ නම්බරේට WhatsApp message එකක් දාලා join වෙන්න. එයාලා පැටියෝ දවස් 4ක්ම එන්න ඕන පන්තියට. එන්න බැරි නම් recordings දෙනවා 25 වෙනුවෙන් අපි දින 4ක් කරනවා. මොකද එයාලා පරක්කු වෙලා පටන් ගත්ත නිසා first batch එකත් එක්ක tag ගාලා අපි එකතු කරන්න ඕනේ. නැත්නම් ඒ යන තැනට එන්න ඕනි. එතකොට බ්‍රහස්පතින්දා ඉරිදා ඉරිදා සඳුදා ඉරිදා පැටියෝ හවස 4ටත් තියෙනවා හවස 7ටත් තියෙනවා. එතකොට ඉරිදා හවස 4 6 7 9 මෙතන පැය 2යි මෙතන පැය 2යි. මේ බ්‍රහස්පතින්දා හවස 4 6 පැය 2යි මෙතන පැය 2යි. එතකොට සතියට පැය 8ක් පන්ති තියෙනවා යාළ වෙනුවෙන්. එන්න බැනෝ රෙකෝඩින්ස් දෙනවා මේ දවස් ටිකටම එන්න. මේ දවස් දෙකේ පැටියෝ පළවෙනි පාඩම සාකච්ඡා කරා. මේ දවස් දෙකේ දෙවෙනි පාඩම සාකච්ඡා කරා. එතකොට මේ වෙනකොට අපි මේවා පටන්ගෙන තියෙන්නේ දෙවෙනි පාඩම එක දවසක් කරා පළවෙනි පාඩම දින කිහිපයක් කරා ඒ වගේ රෙකෝඩින්ස් ඔයාලට හම්බෙනවා ඒ ටික ඔයාලට බලලා ටග් ගාලා ජොයින් වෙන්න පුළුවන් එයාලට ඕන නිබන්ධනත් සියල්ල ගෙදරට ලැබෙනවා පෙබරවාරි මාසේ ඉතාම ඉක්මනින් සම්බන්ධ වෙලා නිබන්ධන ටික අරගෙන මේ රෙකෝඩින්ස් ටික බලලා දැන් යන මේ දවස් ටිකට ලයිව් පන්තියට මේන ගමන් අර රෙකෝඩින්ස් ටික ඉතාම ඉක්මනින් බලන්න එයාලට ගෙදරටම ටියුට්ස් ටික හම්බෙනවා. එතකොට ඊළඟ කතාව 24 ළමයි ගොඩාක් මේ දවස්වල මැසේජ් දාන්න 20යි 24 ළමයි 20යි 24 ළමයින්ට අපි සතියට දින 4ක් පන්ති කරනවා එයාලා වෙනුවෙනුත් බ්‍රහස්පතින්දා සිකුරාදා ඉරිදා සහ සෙනසුරාදා මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න. එතකොට
මේ දවස් හතරම අනිවාර්යයෙන්ම එන්න ඕන. මේ දවස් හතරම ළමයි අනිවාර්යයෙන්ම 24 ළමයෙක් සම්බන්ධ විය යුතුයි. එතකොට මේ වගේ මොකද වෙන්නේ? මොනවද කරන්නේ? මේ වගේ කරන්නේ එතකොට බ්‍රහස්පතින්දා සහ ඉරිදා කලමනාකරණය. එතකොට අපි කලමනාකරණය ළමයි පටන් ගෙනයි තියෙන්නේ 13 වසර. 13 වසර. එතකොට 13 වසර කාට හරි ළමයෙක්ට 13 වසර මුල ඉඳන්ම කවර කරගන්න ඕන නම් ඔන්න අපේ මේ දවස් දෙකට අනිවාර්යයෙන්ම එන්න. ඊට පස්සේ 12 වසරත් ළමයි 12 වසරත් අපි මුල ඉඳන් පටන්ගෙන කරගෙන යනවා පළවෙනි පාඩමේ ඉඳන්. සබ්ජෙක්ට් මාරු කරපු ළමයි මුල් කාලේ මොනා හරි අසනීප වෙලා වැඩ කරන්න බැරි වෙච්ච ළමයි මුල් කාලේ වැඩ නොකරපු ළමයින්ටත් ඔන්න පැටියෝ සිකුරාදා රාත්‍රී 9:12 පන්තියට ඇවිල්ලා 12 වසර ඉඳන් කවර කරගන්න පුළුවන්. බ්‍රහස්පතින්දා සහ ඉරිදා පන්ති දෙකට ඇවිල්ලා 13 වසර මුල ඉඳන් කවර කරගන්න පුළුවන්. මේ වෙනකොට කරපු සියලුම රෙකෝඩින්ස් එයාලට ගන්නත් පුළුවන් වැඩේ පිළිවෙලයි එතකොට. ඊළඟ ප්‍රශ්න තමයි තියරි ළමයෙක් 24 ෆස්ට් ශෛලියන ළමයෙක් පේපර්ස් ලියන්නේ නැද්ද? එයාල වෙනුවෙන් අපි වෙනම පැටියෝ ත්‍රෙඩ් එක ලියලා තියනවා. ත්‍රෙඩ් ටියුට් එක. මේකේ සම්පූර්ණ පේපර් සාකච්ඡාව අපි පටන් ගන්නවා පැටියෝ සෙනසුරාදා. සෙනසුරාදා රාත්‍රී 7 ටියුට්ස් ටික ගෙදරට එවනවා. ඔයාලට ටියුට් එකට දාගන්න ඕනි කවර් පේජ් එකේ ඉඳන් මැනේජ්මන්ට් නම් පැටියෝ මැනේජ්මන්ට් අපි පොතේ නෝට් එක ලියනකොට ඒ නෝට් එකට දාගන්න ඕන කවර් පේජ් එක හිටන් ඔයාලට අපි එවනවා. කවර් පේජ් එක හිටන් එවනවා. ඒතර පිළිවෙලට වැඩ කරන්න පුළුවන්. ඒ ටික පොත්වලට කවර දාගෙන රෙඩි වෙලා එන්න මේ දවස් ටිකේ කරපු රෙකෝඩින්ස් ටිකත් ඔයාලට ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපි අන්න ප්‍රශ්න පත්‍ර ලියනවා සවස 7ට සෙනසුරාදා. එන්න බෑනවා රෙකෝඩින් ගන්න පුළුවන්. මයික් ඔන් කරලා කතා කරන්න පුළුවන්. ප්‍රශ්න අහන්න පුළුවන් මගෙන්. බැරි ඕන එකක් මගෙත් එක කතා කරන්න පුළුවන්. ඒක තමයි විශේෂම දේ. ඊළඟ දේ. එතකොට අපි පේපර් ක්ලාස් එකේ ඊට පස්සේ විශේෂයෙන්ම මේ අවුරුද්දේ මාක් ස්කීම් එක වගේ මම මාසෙන් මාස මාක් ස්කීම් එවනවා. ඒ කියන්නේ ලකුණු දීමේ ක්‍රියාපටිපාටි. අයියා ලක්කලට පේපර් වල ලකුණු දුන්නේ කොහමද? මේ වගේ මාක් ස්කීම් පේපර් එකෙන් පේපර් එකට මොඩල් පේපර්ස් වල ඊටම මම උත්තර පත්‍ර පවා ඔයාලට ඉස්සරහට මාසෙන් මාස එවනවා අපේ පන්තියේ ළමයින්ට. ඊළඟට උතර මේ දවස් හතර ලියාගන්න කලමනාකරණයේ දවස් දෙකයි 12 වසර මුල සිට යනවා ඉරස් සෙනසුරාදා ප්‍රශ්න පත්‍ර පන්තිය 20:24 ටයිම් ටේබල් එක මේක. ජොයින් වෙනකොට මේ නම්බරෙට මැසේජ් එකක් දාලා ජොයින් වෙන්න 24 කියලා. 47:26:194ට ගෙදර ටියුට් 7 පෙබරවාරි මාසේ ජොයින් වෙන්න පුළුවන්. ඊළඟ පැටිය ඊළඟ එදේ සකන් ශෛල මයින්ට. සකන්ඩ් ශෛල ළමයින්ට 24 අතිශයම වැදගත්. සකන්ඩ් ශෛල ළමයින්ට අපි වෙනමම ක්ලාස් එකක් යනවා වෙනමම ටියුට් ඉෂූ කරනවා. එතකොට පැටියෝ එයාලට ස්පෙෂල් ටයිම්ස් දෙකක් යනවා. මොකද එයාලා ඉස්කෝලේ යන්නේ නැති නිසා. එයාලට සඳුදා උදේ වරුවේ අපේ පන්තියක් යනවා. මොකද එයාලට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් ඉස්කෝලේ යන්නේ නැති නිසා. සඳුදා උදේ සහ අඟහරුවාද හවස 7 එයාලා වෙනුවෙන්ම යනවා. සකන්ඩ් ශෛල පන්තිය. එයාලට වෙනමම ටියුට් එවනවා. එයාලට 24 තියරි පන්තිවලට 24 පේපර් පන්තිවලට සම්පූර්ණ ෆ්‍රී ඇක්සස් හම්බෙනවා. නොමිලේම එන්න පුළුවන්. එයාලා පැටියෝ සකන්ඩ් ශෛ කියලා මට මැසේජ් එකක් දාලා ජොයින් වෙන්න පුළුවන්. මේ දවස් දෙක අනිවාර්යෙන් එන්න ඕනි. මේ දවස් දෙක අනිවාර්යෙන් එන්න ඕනි. සකන්ඩ් ශෛ ළමයින්ට ඔඩිටියුට් එකක් එවනවා. ඔඩි එකක් එවනවා. එයාලා වෙනුවෙන් ඊට පස්සේ එයාලට අපි අර ත්‍රෙඩ් එකක් එවනවා. 24 සකන්ඩ් ශෛල මයින් ත්‍රෙඩ් එකක් එවනවා. සකන්ඩ් ශෛටි උට් එකක් එවනවා. ඔඩි එකක් එවනවා. ඊට අමතරව පැටියෝ අපි මාක් ස්කීමුස් එවනවා. පිළිතුරු පත්‍රත් අපි එවනවා. A level paper එක හිටන් එවනවා. හැම ළමයෙක්ම මේ නම්බර් එකෙන් ජොයින් වෙන්න පුළුවන්. මේ මාසේ මෙතෙක් කරපු රෙකෝඩින්ස් උත් අපිට ඔයාට දෙන්න පුළුවන්. ඒ ටිකත් බලලා අපේ පන්ති වලට ජොයින් වෙන්න පුළුවන්. මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් මේ නම්බර එකට මැසේජ් එකක් දාලා ඔයාලට ඒකට උත්තර ගන්න පුළුවන්. 077 47 26 194. හැම මාසයකම අපි ටියුට් එවනවා. ඇවිල්ලා වැඩේ ගොඩ දාගන්න විතරයි තියෙන්නේ. එහෙනම් මම හිතනවා හැම ළමයෙක්ටම පන්ති තියෙන වෙලාව දැනගත්තා.
පන්තිවල යන්නේ මොන වගේ පාඩම්ද 24 ලම් 24 සකන්ෂයි වෙනමම් ප්‍රෝග්‍රෑම්ස් එකක් යනවා පැටි අර දවස් දෙකේ එන්න ඇවිල්ලා ගේම ගහගන්න එච්චරයි එහෙනම් පන්තිවලදී හම්බෙමු එතකන් කට්ටිය පරිස්සමෙන් ඉන්න